සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවද අමාදොර විවරවිය සදහම් විකාශය සමඟ ඒකාත්මය වන්න, ලමුකොට සිල් පිරිසිදු කර ගැනීම සඳහා නමස්කාරය කියන්න බුද්ධං සර නංගත් धමි धම්මං සර නංගත් धමි සංහං සර නංගත් හාමි दुතිপি බुद্धङ sare naගdhaमी दुතිপি धම sare naගdhaमी दुතිপি सhang sare naගdhaमी ततियं पि बुद्धं शरणं गच्छामि ततियं पि धम्मं शरणं गच्छामि ततियं पि संघं शरणं गच्छामि சරනාගමනங සම්පන්න පානතිපාතා வேරමනී සික්खाපදං සමාධයාමි අදින්නදානා வேරමනී සික් сегодняшнийපදං සමාධයාමි කාමේ සු මිझාචාරවරමනී සික්හපදං සමාධයාමි මුසාවාදාවරමනී සික්හපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමදට්ධානාවේරමනී සික්හාපදං සමාධයාමි තිසරනේන සද්भිං පංච සීලං ධම්මං සාධධුකං සුරක්හිතං කත්වා ගමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්වතුනිී බොහෝම දුරගමනක් ගෙවාගෙන මේ පුුණ්්‍ය භූමියයට පැමිණිලා මේ පින්වත් හැම දෙනාම අද දවසේ උදෑසන ධානයත් දහවල්දාානයත් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට බෝම ශරද්ධාවෙන් ගෞරවෙන් යුක්තව පූජාකරන්නට යෙදනාා. දැන් මෙමහොතේදී දහවල්දාානය මහා සංගරත්නය වෙත පිරිනමල එහි අග්‍රකොටස අග්‍රදක් ඉනය වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස තැන්පත් කරලයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේධානය පිළිගෙන වදාාරණ සේක්වා කියන පිින්බර ආරාධනාව හදවත් හි පිහිටුවාගෙනයි මේධානය මෙලෙසින් පූජා කරන්නට මේ හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ මොහොතේදී කටයුතු සිද්ධ කරන්නේ විශේෂයගේ පින්ංවත් මැනිිකේ අතාවද මැතිනිය සහ නන්දා අතාවද මහත්මිය කියන මේ පින්වත් දෙපලෑඇතුළු ල සලෝජනම බොහෝම ්‍රද්ධා සම්ප්‍රයොක්තව දුරගමනක් ජෙබමින් බොම අමාරු කාලයක නොමුද මේ මහාදානම් මේ පින්කම උසස් ආකාරයෙන් සිද්ධකරපු අවස්ථාව දැන් පළමු කොට අපි ගාතහා සජඥායනා කරමින් තැන්පත් කරන්නට යෙදුන මේ උතුම් දාන වස්තුව අනන්ත ගුණඇති බුදුරජාණන් වහන්සේට පූජාකරගැනීම පිණිස සූදානම්බෙමු අපි හැමක් දෙනාම හිතටගන්නට ඕන ඒ භාග්‍යවත්තුූ වරහත්තුූ බුදුරජාණන් වහන්සේ අනාගතන් සඥානයෙන් ලොව දෙෙස බලා වදාාරමින් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යම් කිසි කෙනෙක් පැන්වීදුරුවක් මලක් පහනක් නමුදු පූජාකරයි නම් ඒ සෑම් ආමිස පූජාවක්ම මහාකාරුණික සිතින් පිළිගෙන වදාරලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩිය. එනිසා අපඒ පූජාවත් ඒ භාග්‍යවතුන් වහන්සේ කාන්තිෙන් පිළිගෙන වදාලා අපට තියෙන්නේ ඒ පූජාව සම්පූර්ණ කිරීම පමණයි. ඉතින් එනිසා මෙතකින් සකස් කරන ලද බොහෝම සද්ධාවෙන් පිළේල කරන ලද. දානෙහි අග්‍රකොටස අග්‍රදක්කිනේය වූ බුදුරජාණන් වහන්සේට පූජාවීවා කියලාපි ගාතහා සජ්ඥායනා කරලා සම්බුද්ධ පූජාව පවත්වමු මගත් එෙක්කම ගාතා සජ්ායනා කරමින් සම්බුද්ධ පූජාව බොහෝම ශ්‍රද්ධාවෙන් පවත්වන්නට අධිස්්ථාන කරගන්න බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී නාමය අනන්ත ගුණය ආශ්චරය මත්ජීවිතය හොඳයට මෙනෙහි කරගන්න එදා බුදුරජාණන් වහන්සේ ගමින් ගමට නගරෙන් නගරයට සිරිපාපියම් තබ තබා පිණ්ඩපාතෙ වැඩම කරපු හැටි දුගී පැලට පිණඩපාතය වැඩම කරපු හැටි රජමැදුරට වැඩම කරපු ආකාරය ඒ වගේම අසරණයන් සොය සොයා ඒ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරපු ආකාරය සිහි පත්කරගෙන නේධානී පූජාකිරීමෙන් අසීමිත ආනිසංස අපේ ජීවිත්ත වලට එකතු වෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේටන ධානනි පෝජා කලාා හා සමානවම කිසිම අඩුවක් නැතිව ඒ පිනාපට එකතු වෙනවා ඒ කාරණයත් හිතටගෙන්න මේ සම්බුද්ධ පූජාව බුදු සිරිපාභියස පෝජාවේවා කියලා පෝජා කරමු. නමුতাස්ස ভাগবেতು আহাতು සම්্মা සම්্බුද্ধাස්্যে නমতাස්ස ভাগৱদು আহাত සම්্মা සම්্බුද্ধাස්ස නমতাස්ස ভাগৱতು আহাত සම්্মা සබුද্ধাස්্য। යාවතා භගවාලෝකේ තිට්ටෙිය තවසාසනං තාාවතා පතිගන්හාතු පූජාලෝකානු කම්පයා ගන්ධතේලප පදිත්තේන ඩීපේන තමදංසිනා තිിලෝකදපං සම්බුදধাං පූජයාමි තමනුදัง සුගම්ধිකාය වදන අනන්ත ගුණ ගම්දින සුගම්ধනහං ගම්ධන පජයාමි තතාගත සුගම්धංසිතලං කප පසන්න මධුරං සුभाງ පානය මේතං භගවා පතිගන්හාතුමුත්තම අධිවාසේ තුනුභන්තේ උන්හෝදකං පරිකපපිතං අනුකම්පං උපාදායේ පතිගන්හාතුමු अधिवासे तुनु भांते भोजन परिकंपितं अनुकंपं पिताँ अनुकम उपादाय अधिवासे तु तुनु भन्ते खाद्यकं परिकंपितं अनुकंपं उपादाय अनुकम मुत्तम අධිවාසේ තුනුभන්තේ පල පළං පරිකපපිතං අනුකම්පං උපදායේ පතිගන්න්නතුමුත් गौतम अधिवासे तुनो भन्ते सब्बं सद्धाय पूजितं अनुकंपं उपादाय पतिगन्हातु मुत्तम साधु 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 इतिपिसो भगवा अरहं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस दम्म सारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति स्वाखातो වතා ධම්මෝ සම්දි්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයි කො පචත්තං වේදිතම්බෝවිഞහිති සුපටිපන්නෝ භගවතෝ සාාවක සංහෝ උජුපටිපන්නෝ भाගවතෝ සාභක සංහෝ, ँ पटिपन्नों भगवतों सावक संगो සාමචි පටිපන්නෝ भाගවෙතෝ සාාවක සංහෝ යදිදන්චත්තාරි පुரிස යුගනි අට පරිසපුංගලා ඒසभाගවත සාාවක සංහෝආහුනயோ පහුनेயோ දක්කිනயோ අම්ජලි ක नियो अनुत्तरं पुण्यं केतं लोकस्साति साधु साधु साधु, साधु वंदामि चेतियं सम्बं सब्बथाने सुपतितितं शारीरिक धातु महाबोधिं बुद्धं පං සකළං සදාප යස්සමූලේ නිසින්නෝ. සම්බාරි විජයං අකාපත්තෝ සබබයුතන් සත්තාාවම්දේතං බෝධිපාදපං ඉමේඒතේ මහබෝධිලෝකනතේන පූජිතා අහම්පිතේ නමසාමි බෝධිරජානම් සාධසාධසා කායේනවාචචතන පමදන මය කත පංචයං කමමි භන්තේ බූරි ප්ඥ තතාගත කායේන වාචාචිත්තේන පමදන මයාකතන් අචයං කම මේ ධම්ම සම්දිටටික අකාලික කායේනවාචාචිත්තේ න පමදන මයා කතං අචචයංකමමි සංග සුපටි පන්න අනුත්තෙරෙ සාධුසාධුසාධු समंता चक्रवाले सु अत्रा गत्धान्तु देवता सद्धमं मुनि राजसे सुनंतु संग मुख्यदम धम्म कालो आयं भदन्ता धම්্ම සবেনে কাල අයං ভাදන්ता धම්্මসাবেনে কালো අයං ভাදන්ता නমতাස්ස ভাগভেতो আহাতो සम्্ම සම්බුদ ধাස්्य නমতাස්্যে ভাগেৱেত আহাত சম্মা සম্බුদ ধাස්्यে නমতাස්্যে ভাগেৱত আহাত சম্মাসাম্බුদ ধাස්্যে। බහුන්නං වත අත්තහාය උපම්පජ්ජන්පී තතහාගතා ඉත්පීනං පුරිසානංච ඒතේසාසන කාරකාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මහා ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපි හැම දෙනාගේම උතුම් සාාස්තෘූන් වහන්සේ මාර්ග දේශකයන් වහන්සේ අපි හැම දෙනාටම නිවන් අමාසුව මතුවන මාවත විවර කරන ලද උතුමන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ සාසනයහි ඒ භාංගවතුන් වහන්සගේ සරණ ලබාගෙන අමා ධරමයේ පිහිටල මහා සංහරත්න ඇසුරේ හැදමින් වැඩමින් යම් ගිහි ශ්‍රාවකය ගිහි ප්‍රතිපදාව සම්පූර්ණ කරනව නම් බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ ගිහි ශ්‍රාවකයා නොබෝ කලකින්ම නිවන්පුරවෙත පැමිණ සැනසෙනවා කියලා ඉතින් එවුදෙසා තමයි කෙදාමිධාතුර මේ සම්මා සම්බුද්ධශාසනය සරණගිය ගිහි පැවිදිශියලු දෙනාම ජීවිතය නමුදු පරදුවට තබා ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් අප්‍රමාදීව ධරමයේ හැසිරුණේ. ඒ ඇත දුරඈතක පටන් පැවත එන බුදුරජාණන් වහන්සේගේ ශාන්ත පනිවිඩය මිහිරි අනුසාසනාව අමාශ්‍රී සද්ධරමය සබනතින් ශ්‍රවණය කරලා ප්‍රඥාවෙන් විමසා හදවතය පිහිටුවාගෙන සිතින් කයින් වචනයෙන් ඒ අමාධරමය මූර්ති මත්කරගෙන කාග හෝජීවිතයක්න මිහි මඩලෙ ගත වෙනවනං ඒ ජීවිතේ සැබවින්ම අනන්ත වාසනාවෙන් යුක්ත ජීවිතය. පිංවතුනි ඔබද මාද මේ මිනිස් ලෝකයේ ලැබූ මේ දුරලභ ලාභය දුල්ලභ අවස්ථාව වච්චනවලින් කිව නොහැකි වාසනාවන්ත මොහොතක්. සතරාපායෙන් වෙන් වෙලා දීර්ඝායුෂ බ්‍රහ්මලෝකයකට නොයා සිටින මුොහොතක, අන්ද ගොළු බිහිරි තත්ත්වයකට නොවැටී සිටින ොහොතක. මෙිසදිටුවක් නොගෙන සිටින මොහොතක ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්ත පින පෑඩිච්ච මොහොතකයි අපි හැම දෙනාටම බුදු බන අසන්නට ලැබුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමය ඇසීමෙන් අපේ හදවත්තුල යම් ශ්‍රද්ධාවක් පහළ වුනාා යන යමක් වේනම් එය ලබන්නත අපි හැම දෙනාම බොහෝ සසර ගමනේ කාරමී ධරමපුරල තියෙනවා කෙනකුට මේ ජීවිතය හිමිවන සුවිසාලම ධනය තමයි ශ්‍රද්ධාව කියලක යන්නේ. උපන් මිනිසාට භෞතික සම්පත් තමන්ගේ පිනේ පමණින් ලැබෙනවා ගේ දොර යානවාහන තනතුරු මිලමුදල් සැපසම්පත් මෙව ලැබෙන්නේ තමා කළ පිනේ පමණින් පමණින් ඒ දේවල් ලැබෙනවා ලැබුනහම බොහෝ දෙෙන ඒත් දේවල් සමග මුසපත් භභාවයට පත්වෙනවා. බවබෝග සම්පත් ලැබෙනකොට මිලමුදල් කාසි පනම් ලැබෙනකොට තනතුරු තාන්නමාන ලැබෙනකොට තබ තවත් දේවල් ලබෙනකොට ප්‍රඥාව නැති ශ්‍රද්ධාව නැති උදවිය ඒ තුළ මුසපත් වෙලා ආඩම්බරයට පත්වෙෙලා මාන්නේ අහංකාරකමඇති කරගෙන මෙලොවන්ම තිරිහි යනවා කුසල් දහමින් ඇත් වෙනවා අකුසල් දහම් ගොඩකට ඇද වැටෙනවා ජීවිතය. හැබැයි ඒ ධනේ ලැබිච්ච කෙනෙ බුදුරජාණන් වහන්සේ ගැන ස්්‍රද්ධාව තිබේ නම් අමා ධරමේ ගැන ශ්‍රද්ධාව තිබේ නම් මහා සංහරත්නය ගැන ස්්‍රද්ධාව තිබේ නම් ඒ ධනේ නිසා ඔහුට සැලසින්නේ අප්‍රමාන පිහිතා ඔය ස්්‍රද්ධාවේද සුදත්ත සිටතුමාට තිබුණා. එනිසා තමයි නස්හතර කෝටි ධන පිරිවැයකින් දෙවරම් වනාරන බුදුපාමොක් මහා සංගනට පිදෙන්න්නේ. ඔය ස්රද්ධාාව එදා විශාකාාවගේ හදවතේ තිබුණ. එනිසා තමයි විසිහත්කෝටි ධනපරිත්‍යයාගේයකින් පූර්වාරාමය බුදුපාමුක් මහා සංගනට පිදෙන්නේ. ඔය රද්ධාාවදා බිම්සර මහ රජතුමාගේ හදවතේ තිබුණ. එනිසා තමයි එදා වේළුවන රාජකීය උද්‍යානය බුදුපාමොක් මහා සංගනට පූජාවන්නේ. ්‍රදේ පිලවස්තු පුරවාසී ශාක්ක්‍යයන්ට තිබුණා එනිසා තමයි නිග්‍රෝධාරාම පූජාව සිද්ධෙවෙන්නේ වය ්‍රද්ධාාවේ දා ධරමා සෝකයන්ට තිබුණා එනිසා තමයි අසූ හාරදහාසක් ආරාම උද්‍යාන විහාරවතු කුටිසෙනසුන් සම්බුද්ධ සාාසනයට පූජාවෙන්න්නේ. එනිසා රද්ධාව තුනුරුවන් කෙරේ අසීමිත භක්තියාදරය ්‍රඥාාවින් යුක්තව තුනරුවන් ගුණ අවබෝධ කරගෙන සිටීම කියන මේේවා ජීවිත තාම වටිනාා උදාර සම්පත්. එනිසා අපට මේ ජීවිතේ ලැබිච්ච ධනයන් අතර වස්තුූන් අතර සම්පත් අතර ශරද්ධාවහා සම සම්පතක් අන්‍ය තැනක මුණ ගැසෙලෙනෑ අද මේ පින්වක්සේලු දෙනාටම මේ ගමන එන්න හේතු වනේ ශ්‍රද්ධාව නැමැති ධනයයි. ශ්‍රද්ධාව නැමති ධනයෙන් තමයි ඔබ මේ පුං්්‍ය බහූමියයට රැගෙන ආවේ. ශ්‍රද්ධාව නැමැති දධනය උතුරාගිය. හදවත් ඇති නිසයි මේ බොහොමියට මේ වගේ කාලයක එන්නට සිත් පහල වුනේ. විශේෂයෙන්ගේ අතිපූදනීය සිරිනන්ද ස්වාමින්න් වහන්සේත් සාගරසුමන ස්වාමීින් වහන්සෙත් අපේ ඒ ඉන්ඳවිමල ස්වාමීන් වහන්සේත් මේ ගමනට සහභාගිකරවාගෙන ඒ ස්වාමීින් වහන්ස ලගේ අබවාද අනුසාාසන මත්ත පිහිතා මහාදානමේපින්කමක්මි වස්කාලය ඇතුළත මේ මහා සංගරත්නය වෙත අද වගේ දවසක මේ පින්වත් හැමදනාාම එකකාබන්ම ශ්‍රද්ධාාවෙන් සිද්ධ කළේ ඒ කියන ලදද මහා ස්්‍රද්ධාවනෙමැති ්ධන සම්පද මේ අත්තාන්ගේ හදපත්වල අඩු නොවෙන්නට පිරී පවතින නිසා සැබවින්ම පින්වතුනි ඔබ මේලෝකෙ හැරදාල යනදවසට ඔය ශ්‍රද්ධාාවනැමැති දධනය මගවියදමක් වෙමින් ඔබට පුදමාකාර ආශිරුවා දෙයක් සලසා දෙනවා සද්ධා බන්ධති පාතෙහියන් කියලයි දුරජාණන් වහන් දශනාකට වදාලෙ මගවියදම ලබා දෙන්නේ स्්‍රද්ধাාාවින් හේතුුව තමයි ්‍රද්ධාවන්තයි මේලෝ केෙ දන්පැන් පූජ කරන්නේ स्්‍රද්ধাාවන්త යි මේලෝක සිिල්ගुුණ රක්ෂා කරන්නේ स्්‍රදධාවන්తයි මේලෝ के සංහෝ පස්स्তাාන කරන්නේ स्්‍රද්ধাාවන්తයි මේලෝක මිහිරි බුදුබන අහන්නේ ್්‍රද්ධාවන්త යි මේලෝකෙ ධර්र्මදානය ලබා දෙන්නේ ್්‍රද්ধাාවන් මයි මේලෝ के ुරුවන්ට අාවනතවෙන්නේ ශ්‍රදධාාවන්තේක්මයි මේලෝකෙ මිනිස්පුරේ උපදින්නේ අංගභි කළ නොවී පිරිපුං ජීවිතයක් ඇතිව ශ්‍රද්ධාවන්තේක් මයි දේ‍යපුරේ උපදින්නේ මහානුභාව සම්පන්න දෙවියෙක් දෙමගනක් ලෙසින්. ශ්‍රද්ධාවන්තේෙක්මයි, ්‍රහක්්මභිමානයෙක උපදින්නේ දිහාන ලාබියෙක් ලෙසින්. ශ්‍රද්ධාවන්තේක්මයි නියත වූ සම්බෝධි පරායන වෙමින් සෝතාපන්න වෙන්නේ. ඉන් ඔබට හිලා සගදාගාමි අනාගමි වෙන්නේෙ මහරහත් වෙන්නේෙ ශ්‍රද්ධාාවන්තේෙක්මයි. ලෝකෙ පසේ බුදුවෙෙන්න්නෙත් ශ්‍රදධාවන්තේක්මයි ලෝතුරා බුද්ධරාජ්්‍යට පත්වෙන්න්නේෙත් අස්සම සමශ්‍රදධාවන්තේක්මයි. ඉතින් එනිසා ශ්‍රද්ධහාාව කෑති වටිනාකම මෙතෙකැයි කියන්න බෑ. කාාටහරි ලස්සන ශරූපයක් ලැබුණනම්, ඒ ශ්‍රද්ධාවනිසාමයේ ලස්වන රූපය ලබුණි. පෙර සංසාරෙ බුදු පසේබුදු මහා සංගරත්නයමිත්ත අප්‍රමාන ගෞරවයකින් ආදරයකින් මෛත්‍රියෙන් කටයුතු කලා ආන්නේේ ශ්‍රද්ධාාවයි. ලස්සන රූපයක් හිමිකරදුන්නේ මිහිරි කටහඬක් යමකුට හු කර දුන්නන පෙර සංසාරගමන ශ්‍රද්ධාවෙන් සාධර ගෞරුවෙන් බුදු ගුණකිව්වා බුදුගුණ ඇහව්වා. එබගේම මහරහත් පුතුමන්ගේ ගුණකිව්වා ගුණැහව්වා සිල්වතුන්ගේ ගුණගහෝෂාව තමන්ගේ වචනයෙන් ප්‍රකාශ කලා මෛත්‍රියෙන් නාමංතනය කළා ස්්‍රද්ධාවෙන් යුක්තවෙමින්වාග සුචරිතය සම්පාදනය කළා වච්චනයින් අකුසල් කරේ නෑ. ්‍රද්ධාවතියන කෙනෙක් වච්චනයෙන් අකුසල් කරණ නැති නිසා. ඉතින් ඒ ශ්‍රද්ධා සම්පන්නව රැස්කරපු පින් බලිය නිසායි. කෙනෙකුට මිහිරි කටහ ඩක් ලැබෙන්න්නේ. ඒවගේම කෙනෙකුට නිරෝගි කමලබෙන්න්නේ ශ්‍රදධාාවෙන් යුක්තව පාපයෙන් වෙන් වෙතු නිසා. ශ්‍රද්ධාවෙන් යුක්තව සත්ව හිංසාාවෙන් වෙන් වුනා අන්නේනි සෞකනු පංජීබිත්තවල නිරෝගි සම්පත්තියලබෙනවා. ගෙනකුට දර් ගායුෂ ලබෙන්නේ, ්‍රද්ධාාවෙන් යුක්තවෙමින් බුදු බන අදහාගෙන ප්‍රාණ ගාතයෙන් වෙන්වීමේ ආනිසංසයයි දීර්ඝායුෂ හිමි කර දෙන්නේ. ඒවගේම මනුසලෝකෙ ආාවට පස්ස කෙනකුට මහේශාක්ක්‍ය ජීවිත ලැබෙන්නේ. උසස් කොලේක ඉපදීමේ භාන්්‍ය ලැබෙන්නේ පෙර සංසාරයේ බුදු පසේ බුදු මහරහ තුමන් කරයි අසීමිත ශ්‍රද්ධාවතිින් අවනොත වෙමින් නිහතමානීවෙමින් දන මඩුළු බිමෝබා සිිල්වතුන්ට ගුණවතුන්ට වැැඳීමේ පිනයි. සසස්කොලේකට යම් කෙනෙක් මේ ලෝක ැගෙන යනව වන්නන් ප්‍රගෙනයන්නේ එවගේ මේ ලෝකයේ ජීවත් වෙෙන්න්නේ කෙනෙකුට සැපසම්පත් ලබාගනනි අසේසුරු ලබාගෙන සුවසේජීවත්වෙනර වෙන්නේ පෙර සංසාරගමනය ශ්‍රද්ධාවෙන් දේත දිගු කරලා දන් පැන් පූජා කලා නිසංසිය එහ නම් මොන අතින් බැලුවත් මේ ලෞකික සැපසම්පත් ලබන්නත් ලෝකෝතර සුව සහනයේ විඳගන්නත් උපකාරී ධරමයන්න අතර පල්ලමු ධරමය ශ්‍රද්ධාවමයි වෙන කිසිිම දෙයක් නෙමේ. එනිසයි බුදුරජාණන් වහ ප්‍රදේශනා කළේ ස්්‍රද්ධාවන්තයා කියන කෙනා මේ ලෝකෙ මහා ධනයක් හිමි කරගෙන ඉන්න කෙනෙක්ක කියලා. සද්ධාය තරතී ඕගං මුළු භව ගමනම එතර කරන්නට නිමා කරන්නට යන්න වෙන්නේ ශ්‍රද්ධාව නැමති ගමනින්. ස්්‍රද්ධාවෙන් තමයි භව අරණවේහෙවත් භව සාගරය තරණය කරන්නට පුළුවන් වෙන්නේ. ැබවින්ම මොකක්දම මේ ශ්‍රද්ධාවව කියල බුදුරජාණන් වහන්සේ වදාලේ සද්ධහති තත්තහාගතස්ස බෝධිං බුදුරජාණන් වහන්සේගේ අනුත්තර සම්බුද්ධත්වය අවබෝධ කරගත් උතුම් ධරමය ඒ අනුවගිය මහා සංහරත්නය විෂෙහි නොසිල් වෙන චිත්ත ප්‍රසාදයක් හදවතේ පිහිටීමයි ශරද්ධාව කෙලකයන්නේ ඒන් නොසිල් වෙන චිත්ත ප්‍රසාදේ තුනරුවන් වහන්සේලා පිළිබඳව හදවතය ඇතිවන්නාවූ අසීමමිත භක්තිය ස්නේහය ආදරය ප්‍රේමය ගෞරවය ශ්‍රද්ධාව පුද්ගලෙකුට මේ මිහිමත ලැබෙන වටිනාම සම්පතයි වෙන මොනව තිබුණත් චක්‍රවර්තිී රජවරයෙක් වුවද ශරද්ධාාව නොමැතිනම් ඒ ජීවිතේ තරම් ශ්‍රේෂ්වන්නේනෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරේ නැවීගත්ඇ අවනත වූ ගුණෙහි පහන් හදවතක් ඇති බවම මේ ලෝක පුද්ගලේ. ශ්‍රේෂ්ට කෙනෙක් වෙන්නට හේතුවක් වෙනවා. එනිසා ඒ සන්ධාව නිතරම හදවතේලවා තබාගත යුතුයි. නිතර නිතර ඔබ බුදුගුණ සිහිකරකර සහිරකර. ආනම්දනී සිතක් බුදුගුණෙන් මිහිරියාවට පත්. ඇතිකරගත යුතුමයි මේ ගමනෙ නිමාවක් දකින්නට. කවදාහෝ දවසක පින්වතුනි මේ ගමනෙ නිමාවක් දැකිය යුතුමයි. ඒහම නැත්නම් නැවත නැවත උරුමවුනේ උරුමවෙන්නේ දුකමයි. ඇත නැවත දුකමවරු මෝවන ලෝකයේ මේ ගමනේ නිමාවක් දකින්නට යන මාවත සරසාාලන්නේ මාවත පිරිසිුදු කරන්නේ මාවත පෙන්වාදන්නේ ශ්‍රන්්ධාවෙන්. ශ්‍රද්ධාව තිබුණනොතින් විතරයි බුදුබන පදයක් එයාට රසවත්සේ වැටහෙන්නේ. ශ්‍රද්ධාව තිබුණොත් විතරයි අමා දහම් ඇසෙද්දී සිතේ අප්‍රමාණ සංසිඳීමක් පැහැදීමක් ඇතිවෙන් එනිසා ස්‍රන්ධාාවන්තකෙනෙක්. ජීවිත ගැකල්පනා කරදදි සසර ගැන කල්පනා කරදදි මෙලොව පරලව ගැනකල්පනා කරද්දි. යාට වැටහෙන දේ තමයි මේ හැම දුකින් මත මිදී යන්නට බව බැඳුම් සිඳ දමන්නට සංසාර නපුරෙන් ඇත් වන්නට සංසාර දුක නිමා කරන්නට බුදුරජාණන් වහන්සේගේ අමා දහම් භාග්‍යවතුන් වහසගේ සරණ ය මහා සංගරත්නය පිහිට පමණයි අපට එක්කම මග පෙන්වීම කියන මේ කාරණය නුවනැතිකෙනනාට වැටහෙනවා. නිසා බත් ඒේ නුවනැති කෙනෙක් නිසා ඒ ඥාන ගතියෙන් ගමන් කරන කෙනෙක් නිසා හොඳදට කල්පනාවට ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හදවත යම් ශ්‍රද්ධාවක් ැතිවුනානං ගෞරවයක් ඇතිවනාන ඒ ශ්‍රද්ධාව ඒ ගෞරවය නිවන් සුවය අවබෝධ වන මොහොත දකුවාම නොසිදී වැඩිෙන මහා ජලප්‍රවාහයක් වගේ පොඩිතැනිින් ආරම්භ වෙලා සාගර වෙරල බලා ගවන් කරදිින් සුවිසල් වන මහ ගංගාවක් වගේ ඒ ශ්‍රද්ධාව මොහොතින් මොහොත බලවත්වෙමින් ම නදයක් සේ නිවන් අමා සාගරේ වෙත ගලාබසීවා කියලා තම තමම්ම හිතේ අඩිෂ්ඨානයක් පිහිටුවා ගන් ඕන මොනම තැනකවත් ශ්‍රද්ධාව අඩුවෙන්න තියන්ටපා මොනම තැනකවත් ශ්‍රද්ාාවෙන් අපගතවෙන්න එපා මොනම තැනකවත් ශ්‍රද්ධාව නැතිකරගෙන දුපපතිෙක්වෙෙන්න්නටෙපා බුදුරජාණන් වහන්සේ වදාලේ. බෞතිික වශයෙන් කොච්චර ධනයති වුුණත් ශ්‍රද්ධාවනැති කෙනා මේලෝකෙ දු්පතෙක් කියලා. මේලෝකෙ අසරනය කියල එයාට ශ්‍රද්ධාවනැත් නම් යාගේ ජීවිතය කිස්සිම පිනත් එකතුවෙෙන්න්නෙන එහනම් එයා පරලෝකේට අසරනෙක් වෙනවා මේලෝක මොනතරම් බෞතිික ධනයෙන් යුක්ත වනාා. ඒවාගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලෙ මේ ගතකරන ජීවිතය තුන්න මේ මනුසලෝක ගේවන සුළු කාලය තුළ. ඒුගේ ජීවිතයට මහා පිනක් පිරෙනට නම් එයා සතුව ශ්‍රද්ධාව නැමැතිද්ධනයේ ඒ කාන්තයෙන් තිබි යුතුමයි කියලා. එනිසා ඔබෝබේ ජීවිතේ සතුටක් ඇතිකරගන්න තෘප්තියක් ඇතිකරගන්න මටත්තේ ශ්‍රද්ධාව නැමැතිදධනය තියෙනවා කියලා. ඒ සතුට හිතේ අපිම ඇතිකරගන්නට ඕනි අපේ ජීවිතවලට අපිම වටිනාකමක් දෙන්න ඕනි ඒකට හේතුවක් තියෙනවා. තැන් ඔබ කල්පනා කරන්න මේ ලෝක ශ්‍රදධාව නැතිය අන වැඩි. මේලෝකෙ සීලාදී ගුණ ධර්ම නැති අයමයි වැඩි මේලෝකෙ බුදුරජාණන් වහන්සේ සරණ නොගිය අයමයි වැඩි මේලෝකෙ ධරමය සංගරත්මය සරණ නොගී අයමයි වැඩි ඒ නිසා ඒ බන්ධු පිරිසක් මැදා අපි ජීවත් පෙන්දි අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව අගේ කරන්න කෙනෙ අපිට මුණගැහෙන්නේෙ බොහෝම කලාතුරකින් අපේ ජීවිත යම් ත්‍යාග ගුණයක් තියෙනවනම් ධනාදී පිනත් තියෙනවනම් සීලාදී ගුණයක් තියෙනවනම් උදාර ඔතුම් ධරම මේ හැසිරිලා පුරදුකන වටිනා උදාාර පිනක් තියෙනවන ඒවා අගේ කරන්න බාහිර සමාජය කවදාකවත් සූදානම්නෑ. බාහිර සමාජය හැමදාම් අගේ කළේ දුुස්සීලකම්. බාහිර සමාජ හැමදාම අගේ කළේ මසුරුකම. බාහිර සමාජය හැමදාම් අගේ කළේ පුළුවන්තරන් රැස්කර ගැනීම එකතු කර ගැනීම බාහිර සමාජය පුළුවන්තරං අගේ කළේ පුළුවන්තරන් දේවල් එකතු කරගෙන මේ ලෝකේ ගත කන්න කාලෙ පුළුවන් තරන් හැම අතින්ම කාමුකත්වය පතුරුවමින් ජීවත්වීමයි බාහිර සමාජය හැම දාම ලෝකය අගේ කළින් හැබැයි මේ උදාර ධර්ම මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන පුදුම රැකවරණේ ගැන ඒ රැකවරණය ලැබූ උදවියගේ ජීවිත්තවන ඇති පුුණ්්‍යවන්ත භාවය අගේ කරන්නට තරම් මේ ලෝක කිසි කෙනෙකුට හැකිියාවක් තිබුණ නෑ. එනිසා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි හැම දෙනාම අපේ ජීවිත්ත අපි අපි ම අගයාගන්න ටෝනි මම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ කෙනෙක්, මට ස්්‍රද්ධාව නැමති ධනේතියෙනවා කියලා අපි හිත හිතා සතුටි වෙන්න ඕෝනි තනිියම සතුටුවෙෙන්න්නෝනි මට බුදුරජාණන් වහන්සේ ගැන හොඳ පැහැදීමක් හිතේතියෙනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ හඳුනන හිතක් මටතියෙන්න්නේ. බදුරජාණන් වහන්සගේ අසිරිමක් ජීවිතේ මහිර විදිින කෙනෙක් ම භාග්‍යවතුන් වහන්සේගේ අමාත් දහම් අසන කෙනෙක් ම ඒ මහහා සංගරත්න්නේේ ඇසුර ට ලැබිල තියෙනො මේ එකක සුළු පටු ලාභයක් නෙමෙයි. මෙන්න මෙහිෙම හිත හිතා තමන්ගේ ජීවිතේ ගැන තමං අගේ කරගන්න ඕන තමන්ගේ ජීවිතයේ තියනේ උදාාර ්‍රද්ධාව නැමැති ගුණය තමං විසින්ම අගේ කරගෙන තමන් විසි මීට වටිනා කමක්ල බාදීලා තමාම අනුමෝදම් මෙන්න ඕන. වගේම තමන්ගේ ජීවිතය තියෙන සීලය සීලවන්තකම මේ ලෝකෙ කවුරුවත් අගේ කරනකක් නෑ දුुස්සීලයන් බහුල වූ ලෝකයේ සිිල්වතුන්ට අගයක් ලැබෙන්න්නේ නෑ ඔවුන්ගෙන් दुස්සී ලෝහි බෞද්්‍යනෝ බදුරජාණන් වවිදේශනා කළ හෙමයි ොහෝ දෙනා ලෝක දුස්සීලයි එවන් දුසීල ලෝකයක කවදාවත් ඔබේ සිිල්වන්කමට ඔබේ ගුණවන්තකමට අගයක් ලැබෙන්න්නේිනෑ හැබැයි ඔවුන්ගෙන් අගේ ලැබුණනත් නො ලැබුනත් ඒකෙන් අපිට පලක් නෑ අපි අපේ ජීවිතය ඇති සීලවන්තකමට ගුණවන්තකමට අගේ ලබාදයෙන් ටෝඩ බුදුරජාණන් වහසේ වදාල සිල්වත් කෙනගේ ජීවිතේ රමණිංය ජීවිතයක් කියලා අවම වශයෙන් පංච සීලේ හෝ පිහිට අහිම්නවන යම් ශ්‍රාවකය ගහිගෙදර ඒ සීලය ඒ ශ්‍රාවකයගේ ඒවතුම් ගුණය එයාට මහා සම්පතක් නිධානයක් වෙනවා එහමයි බුදුරජාණන් මහපි දේශනා කළේ යෝච බස සතන් ජීවේ කු දුස්සීදෝ අස මාහිතෝ ඒ කාහන් ජීවිතන්සේ යෝ සීලම් ීලවන්තස ජහාායිනෝ සිල්වත්ව දිහාන වඩමින් බුදුගුණ මෙන්හේ කරමින් ගත කරනෙක්ක දවසක ජීවිතය ඔතුම් දුස්සීලයකුගේ සියයක් අවරුද්ධක ජීවිතයට වඩා එනිසා මේ පෙන්වත් පිරි සාද වගේ දවසක බුදුපාමොක් මහ සඟනට දන්පිදූ මහොතකදි තමන්ගේ ජීවිතේ යම් සීලයක් වේනම් ඒ සීලේ තමම් අගේ කරගඩ හෝ මම සිිල්වතෙක් බවට පත් වුණනා ඒ බුදුරජාණන් වහන්සේ එපාකි පුදේ නොකරමින් ද්ද කරන්න කිය පුදේ යම්මවිදියකින් ශක්ති පමණින් සිද්ධ කමින් සීලවන්ත මාාවතකට සිිල්සුව විඳදින හදවතක් ඇති බවට මමත් පත්තුනානේද කියලා තමන්ගේම සීලය ගැනහිතහිතා තමම් සතුටුුවෙන්ටෝල ඒක ඒ කාම්තිෙන් සිද්ධ වියයුතු දෙයක් තමාගැන ගුණාත්මක අගයක් ලබාගැනීම ගුණාත්මක අගේකින් තම ජීවිතය මෙනෙහි කිරීම පුුණ්්‍යම ආවර්ජනයක් අපි හැම දෙනාම කබදාහෝ දවසක ජීවිතා තැහැරදාලා. සමුගෙන යන දවසට, අපේ ජීවිත තුළ තිබුුණ සීලාදී ගුණධර්ම, කෙතෙක් දුරට අපවිසින් අගය කලාද. ඒ අපේ ජීවිත්තවෙල ප්‍රතිබන්ධක පවතින්න සීලාදී ගුණයන් කොච්චරදුරට අගේ කරලා අනුමෝදම්වෙලා ඒ තුළ සම්පහන්සනය වෙලා හිත සතුටු කරලා තිබේදයන කාරණී ඉතාම වැදගක් වෙනවා. අපි ජීවිතයෙන් සමුගන්න වෙලාම මරනාාසන්න නිමේශයේදී කළපින් සිහිබෙනවා කියලා කියන්නේ. ආෙ කළ පින් සිහිවෙනවා කියන්නේ අපි අපේ ජීවිතය කරපු පින්න රැකපු ගුණේ සිහිකරකර සිහිකරකරඒ වෙලාවෙ බලනවා ආන්නේ සිහිකිරීම සිද්ධ කරන්නට නම් අපිට ඇති හැකියාව තියෙන කාලේ අතේ පයේ වාරු තියෙන වෙලාවේ හොඳට සිහිකල්පනාව තියෙන වෙලාවේ තමන්ග ජීවිතේ සිදධවෙලා තියෙන පින් ගැන හොඳට මෙනේ කරන්න. අපිට අපේ මනසේ තියෙන දුර්වල ස්වභාවයක් තपाයි කොච්චර හොඳ කරලා තිබනත් කොච්චර පින් වල තිබත් මතක්වෙලාන්නේ කොත්තන හරි වැරදිච්චතරන. කරපු පාපයක් මයසිහිපත්වවෙන්නේ. ඒ තුළම පසු තැවි ැවන්නවා. ඇයිහෙම අපි පසු තැවෙන්නේ පසු ැවීම කියන්න පුදුමාකාරා කුසැලයා. මේ මනසතියන ප්‍රභාස්වරභාාවේ ලස්සන නැති කරනවා පසුතැවීම තුළින්. මනසතියන විසිතුරු ස්ොභාවේ මනසේතියනම් මිහිරියාව නැති කරලා මේ මනස අවුලනවා. මේ හිත ගිනිබත් කරනවා පසු තැවීම තුල. මහාවේගයක් වීඩාවක්. හ අදයක් වෙනවා පසුතැවීම තුළ මේ ජීවිතයම් එනිසා කිසි තැනක පසුන් නොතැබී පසුතැවෙන වැඩ කරගන්නත් නැතුව. පසුතැ වෙනයක් තමගගේ ජීවිත සිද් උනාානම් නැබත ඒදේ සිද්ද කරගන්නේත් නැතිව ්‍රද්ධාවෙන් සීලයෙන් යුක්ත වඋුහාම අපි අන ගමන මාරයටවත් වලක් වන්නබෑ. අපි අන ගමන මොන්නම කෙනෙකුටවත් වලක්වන්නට බෑ නිවන වෙත ඒ කාන්තයෙන් ධනමාව බෝධමය වශයෙන් ගමන් කරනවාමයි. එනිසා ශ්‍රද්ධාව නැමැතියුතු මුදාරගුණේ. ීलेේනෙමැති උතුම් උදාරගුණය ඔබේ ජීවිතය ඔබ ලැබූ සුවිසාල ධනයක් මතගතියාගන්නට ඕන පංච සීලයෙන් සමනාගත එක තත්පරයක් ගෙබනවන ඒ වෙලා වෙකතු වෙන ආධ්‍යාන්මික ධනයට පුළුවන් ඔබ කල්ප සිය ගණනක් චක්‍රපාති රජවරය කරන්න ඒ තරම් හ පුදුමාණ සංසයක් ලැබෙනවා ඒනකට බුදුරජාණන් වහගේ දේශනාකන ඔබේ හදවත තුළ පිහිටුවා ගතයුතු තවත් ශ්‍රේ්ට ධනයයක්තමයි පවට ලැජ්ජාාවීම පවට බියවීම කියන කාරණය මේ පින්වත් පිරිසට ඒ ගුණය තියෙනහිද තමයි මේ සම්බුද්ධ ශාසනී හිත පහදවාගෙන ඉන්නේ පවට ලැද්ජාවක් බයක් තිබුණේ නැත්නම් මෙහෙම දන් දෙන්න හිතෙන්නෙනෑ මේම සම්බුද්ධ පෝජා පවත්වන්න හිතෙන්න්නේෙ නෑ මෙහෙම මෙහිරි බණ අහන්න හිතෙන්න්නේෙ නෑ මෙහෙම මහා සංගරාත්නය ඇසුරු කර ඇත බැහැ පවට ලැජ්ාාවක් යයක් තිබුණන නැත්නම් පවට ලැද්ජාවක් බයක් නැතිකෙනා පාපේට ම දින යන්නේ. කතාගන වචන පාපී වචන කරන ක්‍රියා පාප ක්‍රයා හිතන සිතුවිනි පාපී සිතුවිනි මේ හැම දේම පාප ධරම බවට පත්වෙනවා මුළු ජීවිතයේ සියලු සිදුවීම් පාහේ පාපී හැසිරීම් බවට පත්වයෙනවා මේ සම්බුන්දධ ශසාසනය මුණ නොගැ හිච්ච කෙනෙකුට එනිසා පවට ලැද්ජාව පවට දිය තියෙනවා කියයන් ඔබ සතුව අසීමිත ධනයක් තියෙනවා. ඔබ අදවෙනකොට යම් අකුසලයක් නොකරති බේනම්. යම් පාපයකින් ඔබ අද වෙනකම් වෙෙන්වෙලා තියෙනවනම් මොකක් නිසාදේ වෙන්නුනේ ඔබ ඒ වෙන්නු නේම පවට ලැජ්ජාවයි පවට බිය අයි නිසා. පාපේයට ලැද්ජා වෙනවා මේක මට ගැලපෙන්න්නේනෑ ඒක මට තරම්වන්නේ නෑ මගේ පරපුරට මේක ගැලපෙන්න්නේිනෑ ම බුදුරජාණන් හන්සසිගේ ශ්‍රාවකයෙක්ක නිසා මේ වැරදිනම් මම කරන්නනෑ කියලා පුංචි හරි පාපයක් කරන්න හිතුනොත් අන්නේ පාපයට ලැජ්ාාවවෙමින් පාපයෙන් වෙන් වෙනවා. ඒක මහා උතුම් උදාාර ධරමයක් දේව ධර්මයක් කියලයි බුදුරජාණන් වහන්ස වදාළේ. මිනිස් ලෝකෙ මිනිස්සුන් වන අපට මනුෂ්‍යත්වය රැක දෙන එකම ධර්මයක් පවට ලැජාවීම. ඉලකට විපාකයට බයවීම, පෞකරපු කෙනෙකක් වැටෙන්නේ සතර අපපායේ. ඒ අතරින් අපිට පේන තිරිසල් ලෝකෙ මොන්න තරම් දුකක් විනිවා එකක සත්වයක් එක තත්්පරයක් තුළ. එමගේම තිනිසල් ලෝකෙන් යාට කියල ප්‍රේතු ලෝක අසුර ලෝක ඉ ඔබට කියලා හ නිරේම ට නොත්. ඒකරපු පාපයට කොච්චර කල් විඳගන්තවේද එක බොරුවක් කියන අකුසලේ ඇති බොහෝ අවුරුද්දු ලක්ෂකෝටි ගණනත් නිරේ පැහෙන්නට මේවා විහිළු කතා නොවන ඔබහොන්දටම දන්නවා. බුදුරජාණන් වහන්සේ මෙහැම කරුණක්ම මනාව ප්‍රඥාවෙන් අවබෝධ කරලායි අපවෙත දේශනා කලේ පනවා වදාලෙ ඉතින්න්නේ එ නිසා පවට ලැද්ජාවත් විපාකයට බයිවීමත් ඇතිතාක් ඔබේ ජීවිතතේ රමණීය සදහම්ආාවතේ ගමන් කරනවා. ම් දවසක පවට ලැජාාවත් පයට බිවී බියවීමත් ඔබේ ජීවිතයෙන් නැතිවෙච්ච දවසට ඔබය ලස්සන ජීවිතයෙන් සමුගන්නවා ඒක යන්නේ ඔබ පාපයට වැැටෙන්වා පවට ලැජායි මයි නැති වෙචත දවසට නිසා රැකගත යුතු සුක්ෂිතක යුතු ධන තමයිඔය හදවතය පුංචි දරුවන්ගේ පටන් වැඩිහිට හළලු කවුරුත් පුංචි හරි පාපයක් දැකොත් අහාමත්තංව පාපස්ස එමනම් වාලක්ගමත් තම් පාපස අබ්ාමත්තංම කහයතී කියල කියනවා. පුංචි කෙසග කේසාග මාත්‍රයේක පුංචි පාපයක් වුණත් මහා වලාකුලක් වගේ දකින්න කියන. කලු මහා ගන වලා කුලක් වගේ. ඒක නි අනුමත්තේ සු වන්ජේ සු බයදස්සාාවේ. පුංචි වැරැද්දී පවා බයිදකිමින් හික්මෙනවනං. ඒ ජීවිතේ තමයි සාන්ත ජීවිතේ නිවන් අවබෝධ කරන ජීවිතේ විමුක්තිමාවතේ ගමන් කරන ජීවිතේ නිසා පවට ලැද්ජාවීම බියවීම කියන මේ කරුණු හොඳට හිතේ පි හිටුවාගෙන. ංචි වැරැදටත් දජාවෙන් ඕනි. පුංචි වැරදටන් බියවෙන්නට ඕනි. ආවීවා යදිවා රහෝ ශ්‍රහසිවෙන්්‍ර පුළුවනි එලිපිට වෙන්න පුළුවනි කොතනකවත් අපිට අයිතිනෑ පාපයි අපට අයිතිනෑ අකුසලේ. අපට අයිතිනෑ දුරගුණේ අපට අයිතිනෑ දුස් චරිතේ හෙනං අපට අයිතිවෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට ලබාදුන් අමා සදහම් මහාාවතේ පුරණ සීලය ශ්‍රන්්ධාව ගුණවන්තක භාවය කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාවයි. අපිහැම දෙනාටම අයිති වන්නේ කියලා නිතර නිතරමෙනෙහිකරමින් ඒ ගුණඒම හික්මීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට ඕන. ඉළඟට බුදුරජාණන් වහ ප්‍රදේශනා කරනවා. සුතදනන් චාගධනන් කියලා මේ ජීවිතයට හිමිවන තබත් කඋදාාර උතුම් සම්පතා. සුතධනය කියන්න මේ අමා ධරමය ශ්‍රවණය කරලා මේ අමා බුදුබණ සිතේ පිහිටුවාගෙන අර්ථ විමස විමසා මේ යෝනිසෝ මනසිකාරයෙන්. ධර මාර්ත මතුකරගෙන ඒට අනුව සික්ෂණය ලැබීමට කියනවා. ඒ ඒ සිික්‍ෂණය ලබන්ට උපකාරමණ ධර්මධාරීත්වයට කියනවා, බහුස්ෘත භාාවය කියලන ත්තන් ස්ෘතය කියලා. මේ අමා ධරමය ඇසීම සැබවින්ම ධනයා. මේ මිහෙරි බුදු බණ එක පදයක් හෝ සිත පහදවාගෙන ඇහුවහම තමයි හිත නිමිලයන්නේ හිත නිවාලන මනස සංසිින්දුවාලන අන්‍ය ඕත් එකම ධරමයක් මේ ලෝකෙනෑ. බාහිරින් හැමදාම මේ සිත කළබා අවස්සා. කෝපාවිෂ්ඨ කරලයි මහා විපත්තගත හෙළුවේ හැබැයි බුදුරජාණන් වහන්සගේ සාසනය තුළ පමණයි මේ මිහිරි දහමින් ලය පහන් කරබන්නේ. ඇවිලුණ හදවත් නිවාලන්නේ. දැවන හදවත් නිවාලන්නේ. රාගේෙන් රත්වූ හදවත් නිවාලන්නේ, නොමගගිය උදවිය සුමගටගන්නේ. පීඩිතයන් ප්‍රීතිමත් උදවිය භවත පත් කරන්නේ. ඒගේ අස්්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත කරන්නේ. නිෂ්කාරුණිකයන් කාරණික කරන්නේ මේ අමා ධරමීෙන් පමණයි. ඒ වගේම ජීවිතයට එල්ලවන ඕනම විද්ධි අභියෝගයක් ජයගන්න ජයමාවත කියන්නේ මේ අමා ධරමයෙන් පමණයි. එනිසා අපේ ජීවිතවලට හැම පැත්තෙන්ම සඳූපදේශධානය කරමින්. මේ ජීවිතය සුවපත් කරබන්නේ බුදුරජාණන් වහන්ස ධරමයෙන් පමනයි. අන්ද මන්ද වෙලා මංමුලා වෙලා ඇවිදගියා අපට ඒ මංමුලා වූ මාවතෙන් ඉවතටානගෙන සම්මාමාාවතය යොමු කරවන්නේ මේ අමා ධර්මයෙන් පමණයි. එනිසා ඔය කාරණය සිතින් නැව නැවත නෙනේ කරන්න තඕන. නැවත නැවත ආවර්ගනය කරන්න ටඕන. නැවත නැවත සිහිර මේ අමා ධර්මය ඇසීමට ඔබාධිෂ්ඨාන කරගණ්ඩෝඕන. මේ අහන බන හිතේ තබාගැනීම ඊටත් වඩාවෙෙනග. හිතේ ත ාගෙන ඒ ුදු බන. තුළ පහිටා ධර්මය තුළ පිහිටා දන්දීමම සිිල්ගුණ පුරුදු කිරීම මේවා ඊටත් වනා ශ්‍රේෂ්ටයි. එහෙ නම් බුදුරජාණන් වහ ප්‍රදේශනා කරනවා ස්ෘත්තය හෙවත් ධර්මය ශ්‍රවණය කිරීම ධර්මය ඇසවීම මහා ධනයක් සම්පතක් කියලා දැ ඒ ධනයත් මේ අත්තගේ හදවත්වල තියෙනවා. ඒවාගේම චාගේ කියන තවත් ධනයක් චාගේ කියන දන්දීම ඉදැන් අද බලන්න දුරගමන ග්‍යවාගෙන මේ පුුණ්‍ය බහමියට බුද්ධ භහමියට පැමිණිල්ලා මහා සංගරත්නය පිරමුණේ තබාගෙන මේ පිංගත් පේල්ස සිද්ධ කළේ මේ පැයි සිහතරක වගේ කාලයක් තුළදී මුන්න තරං වටිනා පිනක්ද. මේ පින කබදාවත් ගිල්ලේ හෙසියන් ගෙවිලා අවසන් වෙන්නේි නෑ. කප්පානි සත සහස්සානි සංහයේ දිින්න නස්සති, කල්ප ලක්ෂයක් ගෙවන ක කියළ හිතාාන්න මහකල්ප ඔබහිතනවාද මේ පිනේ ආනිසංස ගෙලිවර වෙනවා කියලා. ඉවර වෙන්නේ නෑ හේතුව තමයි, ඔබාද දානි පූජා කළි අරහංගුණෙන් යුතු බදුරජාණන් වහන්සේට. ඔබාද දානි පූජා කලේ සම්මා සම්බුද්ධත්වය ධරන බුදුරජාණන් වහන්සේට ඔබාද දාානනි පූජා කළේ අෂ්ට විද්‍යා පසලොස් චර්ණ ධර්මවලින් සමනාගත හදවතක් ඇති බුදුරජාණන් වහන්සේට ඔබාද දානි පූජා කළේ සුන්දර ගමනකින් නිවන්පුරේ වෙත වැඩම කරපු බුදුරජාණන් වහන්සේට සියලු ලෝක අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේට සියලු සත්්‍යයෝ දමනය කළ අමා නිවනි හික්මවාලෝ බුදුරජාණන් වහන්සේට ඔබාද දානි පූජා කළේ දෙවියන්ගේ සාාස්තරූන් වහන්සේට ්‍රක්්මියන්ගේ සාාස්ට්‍රූන් වහන්සේට මිනිසුන්ගේ සාස්ටූන් වහන්සේට මහා ගෞතම බුදුරජාණන් වහන්සේට ඔබාද මේ ධානය පූජා කළේ අවබෝධ කළ අමාදහම් පුරා හතලිස් පස් අවරුන්දක් වේස නුබලා දෙවි මිනිසුන්ට දේශනා කරලා අනන්ත සත්වගක් දුකින් මුදවාලෝූ බුදුරජාණන් වහන්සේට ඔබාද මේ දාානෙ පෝජා කළේ මහකරුණාව මහා මෛත්‍රියය මහා මුදිතාව මහා උපේක්ෂාව හදවතේ දරාගෙන අනන්ත වාසනා ගොනයන්ගෙන් හෙවී ගැවසේගත් උපශාන්ත රමණීය සොඳුරුක් පිවිතුරු අසම සම ජීවිතයක් ධරමින්න්නේ මිහිකත සනස සනසා වැඩයිදලා අපටත්තේ අමා සැසිල්ලේ තුරු කරලා පිරිනිවන් වැඩපු ඒ බුදුරජාණන් වහන්ේට. ඒනිසා බාධද ධානය පෝජා කළ වන් වූ අසම සම බුදු කෙනෙකුට සාරා සංකෙ කල්ප ලක්ෂයක් වත් කායවාග මනෝ ප්‍රනිධාන පිරු ඒසා මහාකාලයක් අනන්තසේ දන්ඳුන්. පෘහිරයගතරහිරේ සාගර ජලය පරයා දන්දුුන්. ඒගේ මහපොළමි පස් පරයා ඇගමස් දන්ඳුන් හිස්සාහ රකට පරයා බිනීල නැතු සංගල දන්ඳුන් නිවරයෙකුටයි ඔබාද ඔය ධානි පෝජා කරන ඔබේ නමස්කාරයිය කළේ ඔබගේඒ සම්බුද්ධ පූජා පැවැත්තුව. ඒ වගේම ඔබ යම් මහ සංගරත්නයක් වෙතාද උපස්ථාන කලාන මේ සංගරත්නටයි අයිති වෙන්නේ සැරියුද් මහා රහතන් වහන්සේ මිත්‍ය දෘෂතිික පවුල් අසු දාහක් සුමගේ පීහිටවල සම්බුද්ධ සාපනය දකුණත් සව තනතුර සිලූ මොගගල්ලාාන පරපුරටයි. සරියුත් පරපුරටයි, මේ දානය ඔබ පූජා කළේ. සියලු දුතහාංග දරමින්න්නේ මහපොලේ වැඩහිටපු කාශ්‍යප වාමන්වාසගේ පරපුරටයි. ඔබාද මේ ධානය පූජා කළේ ඒබන්ගේ ම සුපටිපන්න උජපටිපන්නාදී සාන්ත ගුණ පිළිබෙත් දරමින් නිවන් මගේ ගමන් කරන මහා සංගරත්නයටයි ඔබයි අධාන අද පූජාවන්නේ මොනාතිං හිතල බැලුවත් ඔබ අද ධාන පූජා කළේ බුදුවාාමොක් මහා සගනටයි එනිසා බුදුරජාණන් වහන්සේරත් මහා සංගරත්නයට ධානයක් පූජ කරපු වෙලාවෙ ඔබේ හදත ශ්‍රද්ධාව නැමති ධනයෙන් පිරිගී හැටි බලන්න සීලේ නැමති ධනෙන් ලස්සන ව හැි බලන්න ඒවගේ හිරි ඔොත්තපනම් ව ධනයෙන් ලස්සන වූ හැටි බලන්න එයවගේම සුත චාග ධනයෙන් අලංකාර වූ හැටි බලන්න මේ සමස්තය ලැබුණේ බුදුරජාණන් වහන්සේ කියාදුන් අමාදහම් නොුවනින් විමසන ප්‍රඥාව ඔබ සතුව පැවති නිසා එනිසා ප්‍රඥාවනැ මැති ධනයත් ඔබට ලැබුණේ මේ උතුම් සම්බුද්ධ ශාසන ප්‍රතිලාබය නිසා මනුස්සලෝකෙට දුකසේ පැමිණුනා දුකසේ පැමිනිිච්ච කාලේ සම්බුද්ධ වාසනයක් ලැබුණනා කල්්‍යයාන මිත්‍ර ඇසුර නිසා මේ ලස්සන ගමන එෙන්න්න අද දක්වා මේ පින්වත් පෙරිසට භාගගේ වාසනාව හිමිකම උරුම අයිතියලබුණ. එනිසා මීට වඩා හිමිවියයුතු තනතුරක්නෑ මේ ලෝක. මීට වඩා හින්වන්න සැස ීමමක්නෑ එනිසා මේ මාවතය ඔබ සැසන්න සතුටු වෙන්න ප්‍රීතිමත්වෙන්න හෝ අපි අද මහාදානයක් පෝජා කලානේද මහ සංගරත් අපි පිදූ දාානය වළඳවා උන්හන්සල සුවසේ ගුණ පුරත්වා ඒ උන්හන්සල අපේ දාානය වලළඳ නිදුක් ෙත් වා නිරෝග වෙ වා පත් වෙෙත්වා. ආයික මානසිික සුවපත් මහාාවේ ලබත්වා. ඒ ස්වාමින්න් මහන්සලාගේ හදසන්තාානවලින් කෙලෙස් මල පහවයන්නට මේ දානමේ පින්කම් උපකාර වේවා. උන්වහන්සේලාගේ ජීවිත බොහෝම සහැල්ලුවෙන් සුවසේ ගත කරන්නට මේ උපකාරක ධර්මයක් වේවා. මේ විදදිට මෛත්‍රියෙන් මේ ලෙසා බලනකොට ඒවගේම මේ ගුණේ මනාව මෙනහි කරනකොට ඔබේ ජීවිතේ මහපුදුම වාසනාවන්ත ජීවිතයක් වෙෙනවා. ඉතින් අද දවසේ. එෙසිින් ජවිතේ වාසනාවන්ත කරගැන මේේ බුද්ධ බහමේ පුං්ඥ බහමේ මස්සු විසාාල පෙනක් එකතු කරගත්තා දැන්න්නපයේ සියලුපින් ධානමේ වසයෙන් සීලමේ වසයෙන් දරමස්්‍රවන මේ වශයෙන් ධරම දේශනාමේ වයෙන් සම්බුද්ධ පූජාපවැත්වීම් වශයෙන් සංහෝපස් ධානමේ වශෙන් බලන්න මුන්න තරං උදාන පුං්්‍ය නිධානයක්ද අද තැන් පත්තුුණේ. අනු ගාමික නිධානයක් යන යන තැන පිටු පසින්නවිල්ලා ඔබේ හද සිත සනසාලනවා. තිෙන් නිසා. මේ මහා පින දැන් අපපි සිල් දෙවන්ට බ්‍ර්ම රාජවරුන්ට අනු ෝදං කරමින් මේ පින සිලු දෙනාටම හිමි වේවා කියල ප්‍රාර්ථනා කරමු විශේෂ ගශයෙන්ම අදෞදසන සධ වල් දාානී දායයිකක්වය දරන පින්වත් මැනිකේ අෞුද මහත්මිය ඒවගේම නන්දාා අතවද මහත්මිය තුළු පවුල සිලු දෙන පින්වත් අජත් වීර සූරිය මහත්මසා එම මහත්මිය අදී බන්ධාරගොඩ හත්ම චතුරි බන්ඩාර ගොඩ ාත්මි කෙනනේ පින්වත් පිරිස. අද බොහොම සදධාවෙන් මහා ධනයක් පරිත්‍යාග කරමින් මේ උතුම් අදාන මේ පින් කමසිද්ද කලා. අපවත්වී දාල අඇති පූ ජනී කඩ බැද්දූ ේේ ජනව සාවිධාන මහස්වාමීින්න් වහන්සේට මේ පින් අනුමෝදන් කරනට බලාපපුරොත්තු වෙනවා මාතර ස්වේ ජානාරාම මහහිමිපාණන් වහන්සර නාවවෙෙන අරියධම්ම මහාස්වාමින් වහන්සේට එ වගේ අපවත්වී වදදාල සරු සංඝපේත්‍රවුන් වහන්සේලාට මේපින් අනුමෝදං කරනවා දිගන සීලානන්ද ස්වාමින්න් වහන්සේ උකු වෙන සද්ධානන්ද ස්වාමින්න් වහන්ේ ඇතුළ අපවත්වී වදාල මහාස්වාමින් වහන්සේලාට මේපින් අනුමෝදන් කරනවා මඹල ුේ ද ජාත්‍ය න්තර හාවන මධ්‍යස් ධානනාදීපති සාගර සුමන ස්වාමින්න් වහන් සේට ඒ ගේ මේ පින්වත් සිරි නන්ද ස්වාමින්න් වහන්සේතත් ඒ ස්වාීින්න් වහන්සේ ඒ ස්වාමින් හල ශුරුවාද කරන ස්වාමින්න් වහන් ෙලාගේ දෙම පිය පලට මේ පින් පමණුවනවා ඒගේම පින්වත් මැනිිකේ අතවද ඒ මැනියන්ගේ නමින් මියගිය එ හරත් මැනිිකේප ත් මනිියන්ට ඒ ලොක බන්ඩාපින් ත් යාල ැතු පවල සිලු ට. අද දවස මේේ පුුණ්‍ය ශක්තිිය මහම සදධාවන අනෝදන් කරනවා ජිත්වේඩ සූරේ ර ී බන්ඩාර ගොඩ මහත්තුරන්ගේ පවල්වල නමින්මේගේ සසිලුද නාටත් අද මේේ පින ඒ කාන්ත වශයෙන් අයිතිවේවා කෙල අනුමෝදං කරනවා සුජීවත්තු වාසය කන පින්වාත් දූ දරුවන් හම දෙනාටම මේ උතුම් ධර්මමාර්ගේ සුවසේ ගමන් කරලා පාරමී ධර්ම සම්පාදනය කරගෙන නිවන් අවබෝධකිරීම පිණිස උපකාරවේවා කියල ප්‍රාර්ථනා කරන මේ දානම සංවිධානයේ සිද්ධ කරගන්නට උපකාර කරපු. ඒ පින්වත් මදු සංක මහත්මාසා සමීර මහත්මා කියෙන දෙපලටත්. බොහෝම මෛත්‍රයේ නාශිල්ුවාද කරමින් මේ උදාර තර කුසල ශක්තිය. සමසේ අනුමෝදම් වෙනවා බෙදාහදාගන්නම ඉතින්නේෙ නිසා ඒ සාගරු සුමන ස්වාමීින් වහන්සේටත් පින්වත් සිරිනන්ඳදස්වාමින් වහන්සේටත් පින්වත් ඉන්දවිමලස්වාමීින් වහන්සේ තුළ මහ සංගරත්නේතත්. teman me pin sama IT wa kela pipin an mo dan keremustha cebu ha deවා naga mahhidhika hunnyaang an dittwa cirangrak hantu sa seang nyaati na हो ச sekitar hontunyaතය එතාාවතාच අහි සभang pusang ස සta අදතු සප සිධ දෙව සතුල කping අද තුම් ධරමාව බෝධයෙන්නු සැනසෙත්වාගේ ල අපිසාදු කියලා ප්‍රාර්ථනා කරමු. මම ආශුර්වාද කන මේ පින්වත් හැම දෙෙනනාර්තම අදම මේ මහා පින් කමක්සිද්ධ කරපු දවසේ ැස්කරගත් අසීමිත පින් බලේෙන් ඔබැහැම දෙනාම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තබත් බොහෝ කාලයක් මෙබඳූ තුම් පින් තැස් කරගන්නට ශක්තියවාසනාව ලැබේවා නිවන් දකිනකම්ම කල්්‍යයාන මිත්‍ර ඇසුර ලැබේවා. නිවන් දකිනකම්ම බුදු පසේ බුදු මහරහත් උතුමෝ මුණ ගැසේවා. නිවන් දක්නාා ජාති දක්වාම නොමග නොයාවා සුමඟ ගමන් කරලා සත්පුර්ස ඇසුරෙන් ගමන් කරලා, සුගතියෙන් සුගතියට ගමන් කරලා ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධයක්ත් ලබාගෙන මේ බබදුකට සමුදීල සංසාර්දුකින් අතමි දෙන්නට භාග්්‍ය වාසනාවේ මොහොතෙමේ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත්. මෙ අත්තන්ගේ ඥාති හිතවත් සලු දෙනාටමත් දෙවියන් සඇතලෝකේයටටත්. භාග්‍යවාසනහිමිවේවා කියල මම ආශිරුවාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ, චත්තාාරෝ ධම්මාවඩ්ධන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුආරෝග්‍ය සම්පත්තිේ සග්ග සම්පත්ති මේව්ච අතොහෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතුූ. උතුම් සදහම් දේශනා ශ්‍රවනය කිරීමට අමාතුර විවරවිය ෆේස්බුක්පිටුව හා ජෝටියුබ නාලිකාවට පිවිසෙන්න. ධර්ම ශ්‍රවනය කළ ඔබ සියදු දෙෙනට තෙරුුවනසරණයි.